අයිබෝවන් අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ඔබෙක් වන්නේ හරය ගැඹුර දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ බිස් 24 සවන් සමග අද අප සමග කතාබහට පැමිණ තිබෙන්නේ කාන්තා ව්‍යවසායිකාවක්. ඇත්තනම මේ ව්‍යාපාරික ලෝකයේ කාන්තා හිනි පැත්තටම ගිය කාන්තාවක් සොයා ගැනීම අපහසුයි. හැබැයි අපි ඇය ලබාගත් ඒ ව්‍යාපාරික ජයග්‍රහණ සමගයි ඇය සමග මේ සාකච්ඡාවට සහභාගී වන්නේ. ඇය අයන්වන් ටෙක්නොලොජී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිණිය නමින් ලක්මිඩි විජේසුන්දර මහත්මිය. පසුගියදා ඒර්නස්ට් ඇන්ඩ් යංග ඔන්ටර්ප්‍රීනියල් විනිං විමෙන් ඒෂියා පැසිෆික් ප්‍රෝග්‍රම් 2017 කියන වැඩසටහන සඳහා ඇය තේරීපත් වුණා. අපි ඇය සමගයි සාකච්ඡා කරන්නේ. අපි අයිබෝවන් කියව බොහෝ පිළිගන්නවා අපගේ වැඩසටහනට. අයිබෝවන් ජයන්ත, බොහොම ස්තුතියි. ඇත්තටම දැන් මේ ඒර්නස්ට් ඇන්ඩ් යංග සමාගම, මේ දැන් ලෝ සුප්‍රකට සමාගමක්, මේ සමාගම විසින් මේ සිදු කරපු වැඩසටහන මොකද්ද කියලා මුලින්ම අපි දැනගන්න කැමතියි. ඔව් ජයන්ත, බොහොම ස්තුතියි මට අඳ ගැහුවට. මෙතෙන්ට ඒර්නස්ට් ඇන්ඩ් යංග එකේ මේ ප්‍රෝග්‍රෑම් එක මීට පෙරත් පිටරටවල දිගින් දිගටම කරපු එකක්. නමුත් මේ අවුරුද්දේ සුවිශේෂයි. මොකද ලංකාවට මාව නොමිනේට් කරලා තියෙනවා පළවෙනි වතාවට. ඉතින් ලංකාව මේ පළවෙනි වතාව ඒකට සහභාගි වෙන්නේ. ඒකෙන් කරන්නේ මුළු ලෝකෙම කරනවා. නමුත් ආසියාවේ 15 දෙනෙක් විතර ඒගොල්ලෝ සිලෙක්ට් කරනවා. ඒකට සමහර 1000ක් විතර අප්ලයි කරනවා ඇති. අතනම මම ස්තුති කරන්න ඕනේ ඒර්නස්ට් ඇන්ඩ් යංග ලංකාවේ රුවන් පෙරේරා මැනේජින් පාර්ට්නර්, රුවන් ෆර්නැන්ඩෝ මැනේජින් පාර්ට්නර් සහ එයාගේ ටීම් එකෙන් ගොක් මේ සහයෝගයක් ලැබුවා මේක ලබා ගන්න. ඒක ඇත්තටම කරන්නේ මේ කාන්තාවන්ට, කාන්තාවන් දියුණු කරන්න මුළු ලෝකෙම. එතකොට ඒකෙන් කරන්නේ ඉස්සෙල්ලා සිලෙක්ට් කරන්නේ ඒ කාන්තාව ඒ කම්පනි එක බලලා ඒ කම්පනි එකේ 51% කාන්තාවට තියෙනවාද කියලා ඉස්සෙල්ලා. ඊට පස්සේ නොයිකුත් වෙනත් ඒ කියන්නේ ITN 51%ක් තිබිය යුතු. ඒ කියන්නේ ඇත්තටම අර මේ පාලනය කරන්න පුළුවන් කොටස් ITN ගැන ඕන් හොයන්නේ. ITI පාලනයයි කාන්තාව යටතේද කියලා ඉස්සෙල්ලා බලනවා. එතකොට ඒ බැලුවට පස්සේ ඒකත් මදි. මොකද 1000ක් විතර අප්ලයි කරාම ඒ කියන්නේ අපි කම්පීට් කරන්න ඕනේ ඇත්තටම මේ වෝඩ් එකක් වගේ. අපි කම්පීට් කරන්න ඕනේ ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ෆිලිපීන්ස්, ඇත්තම ආසියාවේ ඔක්කොම රටවල් එක්ක මේ ස්ලොට්ස් 15යි තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම මට හුඟක් සතුටුයි. නිකන් ප්‍රයිඩ් එකක් තියෙනවා. ඒක ඇත්තම ලංකාවේ ශ්‍රී ලංකාව කියලා අපිටත් ආඩම්බරයි. මොකද ඔබ වගේ කෙනෙක් අපේ රට වෙනුවෙන් ඉදිරිපත් වෙලා එවැනි ජයග්‍රහණයක් ලබා ගැනීම ඇත්තම අපි මේ වැඩසටහන සඳහාත් ඔබ කැඳවාගත්තේ ඒ නිසාමයි. දැන් මේ 15 වෙනි කියන්නේ ස්ථාන 15යි තිබෙන ඔබ සෑහෙන විශාල ප්‍රමාණයක් මේ වැඩසටහන සඳහා ඉදිරිපත් වෙනවා කියන කාරණය. ඇත්තම මේකේ තියෙන වැදගත්කම මොකද්ද? අපි කැමති මේ වැඩසටහනේ නම යලිත් ඔබ සඳහන් කළ මෙහි තිබෙන වැදගත්කම ගැන කියනවා නම් මේකේ නම ඒර්න්ස්ට් ඇන්ඩ් යංග එන්ටර්ප්‍රෙනරියල් විනිං විමෙන් ඒෂියා පැසිෆික් 2007 එකට තමයි මම සහ භාගි වෙලා ඉන්නේ. ඒකේ හුඟක්ම වැදගත්කම ඒගොල්ලෝ ඉස්සෙල්ලා බලන්නේ සිලෙක්ට් කරන්නේ යම්කිසි දෙයක් කරන්න පුළුවන් කම්පනි එකක්ද, යම්කිසි දෙයක් කරන්න පුළුවන් මැනේජ්මන්ට් එකක්ද කියලා ඉස්සෙල්ලාම බලනවා. යම්කිසි දෙයක් කියලා කියන්නේ දැන් ලංකාවේ කම්පනි එකක් නම් ලංකාවේම වැඩ නෙවෙයි. ඒගොල්ලෝ බලන්නේ ඩොමෙස්ටික් මාකට් එක නෙවෙයි. විදේශීය වෙළඳපළට යන්න ලෑස්ති කම්පනි එකක්ද, ගිහිල්ලා වෑයමක් කරලා තියෙන කම්පනි එකක්ද. ඊට පස්සේ ඒගොල්ලෝ ඇත්තටම ඒගොල්ලෝ කරන්නේ එම කම්පනි එකට දිරිය දෙනවා නොයෙකුත් දේවල් වලින් අවුරුද්දක් තිස්සේ ප්ලස් ඇලම්නයි එක. ඊට පස්සෙත් මට උදව් කරයි. නමුත් මේ අවුරුද්ද තමයි හුඟක්ම වැදගත්. ජාත්‍යන්තරපලේ ඉහළට තත්ත්වයට යන්න. ඇත්තටම දැන් මේ වැඩසටහන මම හිතන්නේ දැන් ඔබගේ ව්‍යාපාරික ශාස්ත්‍රීය පිළිබඳව කතා නොකරොත් මම හිතන්නේ එතනින් එහාට ඒක අර ගැළපීමක් නැහැ. මිනිස්සු අපේ ප්‍රේක්ෂකයෝ හිතයි කවුද මෙයා, මොකක් ගැනද මේ අපි කතා කරන්නේ කියලා. අපි මේ වැඩසටහන දැන් ඔබ ඉදිරිපත් වුණු ඒ වැඩසටහනට තවදුරටත් සාකච්ඡා කරන්න කලින් දැනගන්නට කැමති ඔබගේ ව්‍යාපාරික ශාස්ත්‍රය මොකක්ද? දැන් මේ අයන් වන් ටෙක්නොලොජිස් කියන සමාගමේ මොකක්ද කරන්නේ? මම පරිගණක තාක්ෂණයේ ඉන්නේ, පරිගණක සොෆ්ට්වෙයාර්. ඉතින් ඒකට කියන්නේ මම හිතන්නේ මෘදුකාංග. ඒකෙත් විශේෂිත පෙළක ඉන්නේ. දැන් සොෆ්ට්වෙයාර් එක ගත්තොත් සර්විසස් තියෙනවා, ප්‍රොඩක්ට්ස් තියෙනවා. දැන් මම ඇත්තටම හුඟක් අවුරුදු ගාණක් දැන් අයන් වන් එක අවුරුදු 11 දැන් යන්නේ.
අපි හුඟක් වෑයමක් කළ ප්‍රොඩක්ස් හැදුවා. ඇත්තරම මේ ප්‍රොඩක්ස් හුඟක් විදේශ වෙළඳපළේ හොඳ තත්ත්වයක් ලැබිලා තියෙනවා, ජනප්‍රියයි. එක ප්‍රොඩක්් එකක් ගත්තොත් දැන් ජයන්තර මෙන්ෂන් කරේ බෝඩ් පැක් එක වෙනමම කම්පනි එකක්. ඒ කම්පනි එක ඇත්තරම අන්ස්ටන් යන් මම ප්‍රෝග්‍රෑම් එක කරාට පස්සේ මගේ තිබුණ ඔබ්ජෙක්ස් කම්පනි විෂන් එක ඉතාමත් ඉහලට නැංගුවා. ඉතින් අපි දැන් හදන්නේ ග්ලෝබල් මාර්කට් එකේ ටොප් 100 සොෆ්ට්වෙයාර් කම්පනිස් කියන අපිට හිතනවා අවුරුදු 3ක් ඇතුළත අපිට ඒක අචීව් කරන්න පුළුවන් කියලා. ඇත්තරම දැන් ඔබ අපිට පැහැදිලි ඔබගේ ව්‍යාපාරික ක්ෂේත්‍රය. දැන් මේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය විශේෂයෙන්ම මෘදුකාංග ක්ෂේත්‍රයේ නිෂ්පාදන කිරීම මේ සේවාංශයටත් වඩා එහා ගිහපු ඒ අගය දාමේ ඉතා ඉහළ අගයක් ගන්න ක්ෂේත්‍රයක තමයි ඔබගේ ව්‍යාපාරික කටයුත්ත තිබෙන්නේ. එතකොට කොහොමද දැන් මේ නැවත වතාවක් අර මේ 2017 මේ වැඩසටහන සඳහා ඔබව තීරීපත් වෙන්නට මේ ඔබගේ ව්‍යාපාරික ලෝකය ඔබට උදව් වුණේ? ඔබ මොන වගේ අයත් එක්කද තරඟ කරේ? ඒගොල්ලෝ මොන වගේ ක්ෂේත්‍රවලද හිටියේ? එතකොට ලාංකිකයෝ ලෙස අපට ඇයි මේක වැදගත් වන්නේ? ඔව්, ඇත්තටම මේක ඉතාමත්ම අමාරු දෙයක්. මම තනි මේකේ මොකද එකට කියන්නේ ඒකේ අර මේක ගන්නෙ නෑ, ගන්න බෑ. ඇත්තටම අන්ස්ටන් යන් ලංකාවෙන් ලංකාව හුඟක් දුරට ඒක ෆෝකස් කළා මුළු ග්ලෝබල් මේකෙම. ඉතින් කොහොමරි අපේ නොමිනේෂන් එකක් යවනවා කියලා ඒගොල්ලෝ ඒක කැන්වස් කළා. මාව තේරුණේ ඇත්තටම මම ගිය අවුරුද්දේ මම තමයි එන්ටර්ප්‍රනරියල් අවෝඩ් එක වින් කළේ විමෙන්ස් චේම්බර් එකේ. ඒ කියන්නේ කාන්තා චේම්බර් ඔෆ් කමර්ස් එකේ. ඇත්තටම ඒ චේම්බර් ඔෆ් කමර්ස් එකේ කරපු ඒ ඔක්කොම ටොප් 3 අවෝඩ්ස් අපි දෙන්නා. ඒ අවෝඩ්ස් වලින් අපිට ලොකු ඊට පස්සේ ලොකු මට හරියට වචනේ එන්නේ නැහැ. නමුත් රෙකග්නිෂන් එකක් හම්බුණා. ඒ කියන්නේ ලොකු ඇගයීමක් හම්බුණා. ඒ ඇගයීම ඇත්තටම අන්ස්ටන් යන් එකේ හිටිය ෆීමේල් කාන්තාවන් ඔක දැක්කා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා අපිට මේ අවුරුද්දේ මෙහෙම කෙනෙක් ඉන්නවා. අපි මෙයාව දාලා බලමු, මෙයා රන් කරයි. මම අශ්වය දාලා බැලුවා. මම යනකොට මම යන්නේ ඉස්සෙල්ලා මගේ ප්‍රොෆයිල් එක දැක්ලා ටිකක් ඒගොල්ලෝට අදහසක් ආවා. ඇත්තටම මගේ කම්පනි එකේ මං කරන දේවල් අන්ස්ටන් හරි කැමති. මොකද ඒගොල්ලෝ කන්සල්ටින් ෆර්ම් එකක්, ප්‍රොෆෙෂනල්ස්ලත් එක්ක. ඒතර අනිත් කම්පනීස් ගත්තාම මගේ කම්පනි එකේ කරන දේවල් සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයක තිබුණා. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවත සාකච්ඡාව සමග. විරාමයෙන් පසුව නැවතත් එක්වන්නේ හරය ගැඹුර දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග. අද අප සමග කතාබහේ සිටින්නේ අයන් වන් ටෙක්නොලොජීස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිණිය ලක්මිණි විජේසුන්දර මහත්මිය. ඔබට මේ සහභාගීත්වය ඔබගේ ව්‍යාපාරික ලෝකයේ ජාත්‍යන්තර තලයේදී තව තවත් ජයග්‍රහණ ලබා ගන්න කොහොමද දායක වෙන්නේ? ඒක කොහොම වැදගත් වේවිද? මෙතන ඔබට යම්කිසි ඇගීමක් හඳුනා ගැනීමක් ලෝකය තුල ලැබුණා මේ තුලින්. දැන් ඇත්තටම මේක මගේ ධෛර්ය තියන්නේ මේ අවුරුද්දේ ඒගොල්ලෝ මට උදව් කරනවා. අන්ස්ටන් යන් ග්ලෝබලි මට උදව් කරනවා. මොකද ඒගොල්ලෝගේ ඒක ඔබ්ජෙක්ටිව් එකක් ඒක. ඉතින් ඒ හින්දා මම හුඟක් අමාරුයි. නමුත් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වල අපි ඔෆිස් එක දාලා මිනිස්සු ඔස්ට්‍රේලියන් මිනිස්සු දානවා. නිව්යෝක් වල අපි නොවෙම්බර් පටන් ගන්නවා. UK වල අපි ජනවාරි සමායට මට ඊට ඉස්සෙල්ලා කරන්න පුළුවන් ඉස්සෙල්ලා කරනවා. ඉතින් අපි ලොකු එක්ස්පෑන්ෂන් එකක් කරනවා මේ අවුරුද්දේ. ඒකත් එක්ක ඊට පස්සේ අපි ඒගොල්ලෝගේ අවෝඩ්ස් වලටත් අපේ මාකට් එක ගත්තාම මට ලොකු අදහසක් තියෙනවා. ඉතින් ඒක වෙන්න ඕනේ. මොකද අපි යමක් දැම්මොත් යමක් එනවනේ. අනිවාර්යයෙන්ම. දැන් මේ වැඩසටහනදී මම කැමති මේක මේ සාර්ව ඒ කියන්නේ පුළුල් අර්ථකථනයෙන් ඔබ ගැන සහ මේ ක්ෂේත්‍රය පිළිබඳව කතා කරන්න. අපි දන්නවා ලෝකේ ලංකාව තිබෙන්නේ මධ්‍යස්ථානයක. මේක ගොඩක් වෙලාවට කියනවා මේ උපාය මාර්ගික වශයෙන් ලංකාවේ පිහිටීම ඉතාම වැදගත්. මේ නිසා ශ්‍රී ලංකාවට විශාල අවස්ථාවක් තිබෙනවා මේ විවිධ ක්ෂේත්‍රවල මධ්‍යස්ථාන බවට පත්වීමට. ඒ වගේම මේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය කියන එක ලංකාවේ වේගෙන් වර්ධනය වෙනවා. අපි දන්නවා ඈත ඉපිට ගම්මානවල පවා අම්මල තාත්තලා මේ දරුවන්ට මේ ක්ෂේත්‍රය පිළිබඳව අධ්‍යාපනය ලබා දෙන්න සෑහෙන උත්සාහ ගන්න මහන්සි වෙනවා. දැන් ඔබ සහ ඔබ ඇතුළු තවත් ඔබගේ පිරිවර මේ ක්ෂේත්‍රයේ සිටින අපි දන්නවා තවත් සමාගම් ගණනාවක් තිබෙනවා. ඔවුන් අප්‍රිකාව, ඒ වගේම
විවිධ වූ ලංකාවෙන් පිට ජාත්‍යන්තර වෙළඳපොළ සඳහා සේවා සහ නිෂ්පාදන සිදු කරනවා. ඒතර මේවායේ ඩොලර් තමයි ලංකාවට ගලාගෙන ඉන්නේ. අපේ රටේ විදේශ විනිමය ලැබෙනවා. අපේ රටේ අනාගතය පිළිබඳ පැහැදිලි ධනාත්මක සේයාවක ලකුණු තමයි මේ ශේෂ්ත්‍රයෙන් පහළ වෙමින් තිබෙන්නේ. එතකොට දැන් ඔබ මේ ශේෂ්ත්‍රය තුල ලංකාවට අනාගතයේදී ළඟා කරගන්න පුළුවන් අවස්ථාවන් විදිහට මොනවද දකින්න? අපිට මොන වගේ දේවල්ද මේ ශේෂ්ත්‍රයෙන් අපේ ආර්ථිකය නංවාලන්නට ලබා ගන්නට පුළුවන් වෙන්නේ? මගේ අදහස් දෙකක් තියෙනවා. එකක් මගේ කම්පැනියෙන් අර ජාන්ත කිව්වා වගේම අපි පිට රටින් ඩොලර්ස් ලබා ගන්න ලොකු පරිමාණයෙන් ඒක අදහසක්. නමුත් ඒක විතරක් නෙවෙයි, මට පෙන්වන්න ඕනේ ප්‍රොඩක්ට්ස් කළා අපිට හුඟක් ලොකු දියුණුවක් ලබා ගන්න පුළුවන් කියලා. එතකොට හුඟක් ඔය ස්ටාර්ට්අප්ස් තියෙනවානේ. එතකොට ඒ කට්ටියට මට පෙන්වන්න ඕනේ බය නැතුව අපි යන් කියලා. ඒ කියන්නේ අපේ රටේ ස්ටාර්ට්අප්ස් පොඩි පොඩි අය දැන් ඕනතරම් සමාගම් පටන් ගන්නවනේ. එතකොට ඔවුන්ට මඟ පෙන්වීම ඔබ උත්සාහ කරන්නේ මේ සේවා අංශයට එහා ගිහපු නිෂ්පාදන කරලා ලෝකෙන් මුදල් කියන්නේ වැඩි මුදලක් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා කියන කාරණේ. මට කියන්නේ ඇත්තටම මේක අමාරුයි. මේක හැබැයි අමාරු දේවල් නේ කරන්න ඕනේ. ඔව්. හැබැයි අමාරු දෙයකින් තමයි වැඩිපුර රිවෝඩ් එන්න මේ වැඩි ප්‍රතිලාභ ලැබෙන්නේ. ඉතින් හැබැයි කාලයක් දැන් මම මේක අවුරුදු 11ක් කරන මේකක්. දැන්ුත් අමාරුයි. හැබැයි ඒ අමාරුකම ඇත්තටම එකෙන් යම්කිසි නිකන් මොකක් හරි හදලා තියෙනවා. ප්‍රතිඵලයක් තියෙනවා, නමක් එනවා. ඒ කියන්නේ කීර්ති නාමයක් එනවා. දැන් වුණත් අපි දැන් සිංගප්පූරුවේ වුණත් ගිහිල්ලා සමහරට දැන් ඒගොල්ලෝ අහනවා මේක මේ US ප්‍රොඩක්ට් එකක් ඔයගොල්ලෝ විකුණනවාද කියලා. නෑ. විකුණනවා ඒක ශ්‍රී ලංකන්. ටෙක්නොලොජි ශ්‍රී ලංකන්. සිංගප්පූරියන්ස් විකුණයි. ඕස්ට්‍රේලියානයි විකුණයි. නමුත් ඒක ටෙක්නොලොජි. ඊට පස්සේ අපි කියනවා දැන් ඇත්තටම අපිට ඉස්සෙල්ලා හුඟක් කීර්ති නාමය ලැබලා තියෙන්නේ MIT, ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් ඒවා තියෙනවානේ. ඒවා ගැන දැන් එහෙම නම් කීපයක්ම තියෙනවා. ඒ කට්ටිය ගැනත් අපි කියනවා අපි අපි විතරක් නෙමෙයි කියලා. ඉතින් ඒ කියන්නේ ඒකේ අපිට නිකන් ප්‍රයිඩ් එකක් තියෙනවා ඒකේ. නෑ ඇත්තටම දැන් මේ ශේෂ්ත්‍රය තුල දැන් අපි දන්නවා අසල්වැසි ඉන්දියාව, ඒ වගේ මේ ගොඩක් රටවල් වල තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රයට ගොඩාක් මේ ළමයි ඉගෙන ගන්නවා. මේ ශේෂ්ත්‍රය තමයි අධ්‍යාපනය ලබා දෙන්නේ. එතකොට අපේ රටේ අධ්‍යාපනය ටිකක් අපේ රටේ සාක්ෂරතාවය ඒ වගේම අධ්‍යාපන මට්ටම අතින් ඉහළ ජනතාවක්. අපි නිතරම අපේ ශ්‍රම බලකාය ගැන කතා කරනකොට අපි කියන්නේ අපේ ශ්‍රම බලකාය අනේ ලෝකේ අනිත් රටවලට වඩා ඉතා ඉහළ මට්ටමකින් ශ්‍රම බලකායක් කියලා. එතකොට දැන් ඔබ කියන ඔබ ගොඩනගන්න හදන තර්කය මේ සේවාංශයට එහා ගිහිපු මේ නිෂ්පාදන කරන්නට තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රය යොමු කරනවා නම් හොඳයි කියන කතාවයි ඔබ සඳහන් කරන්නේ. මොකද්ද ඔබගේ ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් තර්ක? අර ශ්‍රම බලකාය අපේ රට මේවත් එක්ක එකතු වෙලා බලනකොට අනාගතය දිහා බලලා මොකද ඔබට ගොඩනගන්න පුළුවන් තර්කය? මගේ අදහස, මේක මගේ අදහස, අපිට සේවාංශයෙන් කරන්න තව තියෙනවා. අපි ඒක මැක්සිමයිස් කරලා නැහැ. අපි ගත්තොත් ඔය සිංගප්පූරුව වගේ රටවල් සේවාංශයෙන් ගොක් දියුණු කරලා තියෙනවා. නමුත් අපිට ඉන්නේ 20 මිලියන් පීපල්නේ. ඒ මිලියන 20යි අපේ අල්ලපු රටේ ඉන්න බිලියන් එකක් පැනලා තියෙන ඒකත් එක්ක සසදුවත් ඉතින් රියැලිටි එක අපි දන්නවනේ. ලොකු කම්පනීස් ආවොත් ඒගොල්ලෝ බලන්නේ මිනිස්සු ගන්න පුළුවන් ඉක්මනට ඒ වගේ මේක. හැබැයි අපි ක්වලිටි එක තියෙනවා. ඒක දැන් වුණත් අපිට පේනවා අපි මිනිස්සෙක් ටෙක්නිකල් සයිඩ් එකේ කවුරු හරි ගන්න ගියොත් චාන්සස් අපේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස් ක්වලිටි එක තියෙනවා. ඒ වුණාට එක පාට 10 දෙනෙක් ගන්න කිව්වොත් ලොකු ප්‍රොජෙක්ට්ස් ආවොත් අපිට අමාරු වෙනවා අපේ කට්ටියකින් කරගන්න. ඉතින් ඒ වටත් වෑයම් තියෙනවා. හැබැයි දැන් මගේ කම්පැනි එකට මට 1000ක් ඕනේ නැහැ. අපිට නම්බර් 1 ඉන් ද වර්ල්ඩ් වෙන්නත් පුළුවන්. පොඩි ගන්න සාමාන්‍යයෙන් අපි දැන් අපි ඇත්තට 150ක් 200ක් අතර වගේ ඉන්නේ දැන්. අපිට මං හිතන්නේ මට 250 පනින්න ඕනේ නැහැ ටෙක්නිකල් සයිඩ් එකේ නම්බර් 1 ඉන් ද වර්ල්ඩ් වෙන්න. මට 1000 ඕනේ නැහැ. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. විරාමෙන් පසුව ඔබ නැවතත් එක්වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ BIS247 සමග. අද අප සමග කතාබහේ සිටින්නේ අයන් වන් ටෙක්නොලොජී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරිය ලක්මිණි විජේසුන්දර මහත්මිය. අපේ සාකච්ඡාවේ අවසාන භාගයට අපි පැමිණ තිබෙනවා. දැන් ඔබ සඳහන් කරන්නේ අර මේ නිෂ් මාකට්. මම හිතන්නේ ඒකයි මේ ඒකයි ඔබේ අදහස. ඒ කියන්නේ අපිට අපි බිලියන් ගණනක ජනතාවක් අපි ගාව නැහැ. මිලියන 20ක වගේ ජනතාවක් ඉන්නේ. අර හැම දේම කරනවට වඩා වෙන ගායට කරන්න බැරි සුවිශේෂී වූ හැබැයි වැඩිපුර මුදලක් උපයා ගන්න පුළුවන් දේවල් අපි කරොත් මේ කුඩා ප්‍රමාණයකින් විශාල මුදලක් හොයා ගන්න පුළුවන් කියන තර්කය තමයි
ඔබ ගොඩනගන හැපයි ඉතාම වැදගත් ඒක මොකද හේතුව දැන් මේවා ඉදිරියට කටයුතු කරනකොට ප්‍රතිපත්ති සම්පාදනය කරනකොට ඉගෙන ගන්න ළමයින්ට පවා මේ වැදගත් මොකද ඔවුන් ඉගෙනගත යුතු ශාස්ත්‍ර පිළිබඳව ඔවුන්ට යම් කිසි අවබෝධයක් ලබා ගන්නට පුළුවන් දැන් අපි දන්නවා දැන් මේ රටේ හැමෝම තාම මේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයට පිවිසිලා නැහැනේ ලොකු වෙළඳපොළක් එන්න තියෙන දේශීයව ඒ කියන්නේ රට ඇතුළෙත් තවමත් අන්තර්ජාල ව්‍යාප්තිය පවා 100ට මම හිතන්නේ 40කට ආසන්න වූ ඊට අඩු මට්ටමක තිබෙන්නේ තව 60ක් පිරිලා එන්න තියෙනවා ඒතර මේ ශාස්ත්‍රයට තව තව දුරටත් දරුවෝ එන්න පටන් ගත්තට පස්සේ ඔවුන්ට මොන වගේ මේ මාවතක් ලෝකේ ඇති වෙයිද ඔවුන් ඉගෙන ගන්න ඕන මොනවද ඔවුන් මොන වගේ දේවල්ද කළ යුත්තේ ඔබට යම් ඔබ අත්දැකීමක් තියෙන නිසා මම කැමති දැනගන්න ඒකට දැන් ඇත්තටම මේ ෆීල්ඩ් එක හුඟක් හොඳයි මේකට හුඟක් ඩිමාන්ඩ් එක තවත් එනවා හැබැයි සාමාන්‍ය දැනුමක් ලබාගෙන සාමාන්‍ය විදියට ඉන්න මේ කාලේ පුළුවන් වුණාට තව අවුරුදු 10ක් ඇතුළත හුඟක් ඔටෝමේට් වෙයි software coding standard automation way ඉතින් ඕගොල්ලෝ හුඟක් ඊට ඉහළ niche level software coding services වලත් niche levels වලට යන්න ඕනේ මොකද දැන් Microsoft එහෙම ගත්තොත් හුඟක් දැන් definitely ඔක්කොම automate කරනවා standard coding automate කරනවා ඉතින් දැනුමක් දන්නේ නැති කෙනෙක්ට වුණත් web page එකක් හදන්න පුළුවන් program එකක් හදන්න පුළුවන් වෙයි ඒක දැඟුත් වෙනවා ඉතින් දැන් ඒක තවම widespread වෙලා නැහැ නමුත් තව අවුරුදු 5ක් 10ක් ඇතුළත ඔයගොල්ලෝ ඒ ෆීල්ඩ් එකට ගිහිල්ලා නිකන් අර ෆස්ට් ලෙවල් එකේ වගේ ඉඳලා ආල් මැනේජ් කියලා හැම හිතුවොත් නම් ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ කියන්නේ ඔය ඩ්‍රයිවර්ලස් කාර්ස් වගේ සිටුේෂන් එකක්. ඒක අර ටෙක්නොලොජි එකත් එක්ක. ඉතින් ඒ හින්දා ඒ ෆීල්ඩ් එකේ ඩෙෆිනිට්ලි සල්ලි තියෙනවා. විදේශ විනිමයත් එනවනේ රටට. හැබැයි ඒක ඇතුළත ඉහළට යන්න ඕනේ අපි. ලංකාව බැරිද මේ ශාස්ත්‍රීය මධ්‍යස්ථානයක් බවට පත් කරන්න? ඒ කියන්නේ ওই සේවා පිටරටින් ගෙන්වල අපනයනය කරනවා. ඒ කියන්නේ ආනයනය කළා අපනයනය කරන මධ්‍යස්ථානයක් බවට පත් කරන පෙරද ලංකාව. කරන්න පුළුවන් සිංගප්පූරුවත් තරමක් තුරට ඒ වගේ වැඩක් නිකලේ. මොකද ඒගොල්ලෝගේ අපිටත් වඩා පොඩි ගාණක් නින්නේ. ගත්තොත් හුඟක්ම පිටරට මිනිස්සුනේ එතන ඉන්නේ. ඉතින් කරන්න පුළුවන්. මොන වගේ දේවල්ද අපි කරන්න ඕනේ වගේ දයක් කරනවා. ඇත්තටම ඉතින් අපේ මගේ දැනුම IT පැත්තේ. IT පැත්තේ නම් ඩෙෆිනිට්ලි මීට වඩා හුඟක් දේවල් අපිට අපි ඒ කියන්නේ ප්‍රයිවට් විදියට ඉතින් මිනිස්සු පුළුවන් විදියට කරගෙන යනවා. ඉතින් එතනත් ලොකු ආදායමක් ලැබෙනවා. ඒක තවදුරටත් දියුණු කරන්න මම දන්න තරමට එක එක වෑයම් කරනවා. අපිවත් හවුල් වෙලා ඒවන් අපි අදහස් ගන්නවා. ඉතින් ඒක කරොත් ලොකු දෙයක් වෙයි. මොකද දැන් අපි උදාහරණයක් ලෙස කතා කරොත් දැන් අපි වෙළඳ ගිවිසුම් ගැන සාකච්ඡා වෙනවා. චීනය පිළිබඳව, ඉන්දියාව පිළිබඳව, සිංගප්පූරුව සමග වෙළඳ ගිවිසුමක් ගැන සාකච්ඡා වෙනවා. ඒතකොට ලංකාවේ පිහිටීම ගැන අපි කියනකොට මධ්‍යස්ථානයක් කියලා කියනවා. ඒකට ඔය සමහර ඔබ කියන නිෂ් ඒ කියන්නේ ඉහළ වෙළඳපොළ වටිනාකමක් සහිත භාණ්ඩ නිෂ්පාදනය පරිගණක IT තොරතුරු තාක්ෂණ සම්බන්ධ නිෂ්පාදනය කරනකොට ඒට සම්බන්ධ අපි කියමු විශේෂඥයෝ ලංකාවේ නැත්තම් ඔවුන් ලංකාවට ගෙන්වලා ලංකාව තුළ නිෂ්පාදනය කරලා පිටරට යැවීම මම දන්නේ නැහැ මම මේ කියන්නේ හරිද කියලා මොකද හේතුව මට ඒ ගැන අවබෝධයක් නැහැ ඔබ ඒ ශේෂ්ත්‍රයේ මම සාමාන්‍යයෙන් ඒ කියන්නේ මං මුලින් දාම මම ලංකාවේ ජීවත් වෙන්න ඕන කියලා හිතපු කෙනෙක් ලංකාවට හුඟක් ලැබි. නමුත් මම හිතන්නේ මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු අපේ මිනිස්සු කියලා. මට දැන් මගේ කම්පැනි එක ගත්තොත් හුඟක් දැන් විදේශ අය ඒකේ එම්ප්ලොයිස්ලා මගේ වැඩ කරන අය. ඉතින් අපි හිතන්න ඕනේ මේ කියන්නේ අපි මේ කොටුවෙන් පැනලා හිතන්න ඕ අපි පොඩි රටක්. අපිට දේවල් තියෙනවා. ඉතින් අපිට සල්ලි නම් ඕනේ. සල්ලි හොයන්න අපි බලන්න ඕනේ. දැන් මම ගිහිල්ලා විකුණන්න ගියොත් ඕස්ට්‍රේලියාව මට විකුණන්න බෑ. මං කොච්චර මොලේ තිබුණත් මට බෑ. මොකද මම. නමුත් මම ඕස්ට්‍රේලියානු මිනිහෙක් දාලා විකුණන්න ඕනේ. ඒක එහෙම අපි ටිකක් ඒක හිතන්න ඕනේ. දැන් අපි ඉනෝවේටිව් වෙනවා. යම්සි නවෝත්පාද. ඔව් ඒක නරක දෙයක් නෙවෙයි ලංකාවට. එහෙම මිනිහෙක් හය කරපු එකත් අපි මේ ලංකාවට කරන අවනම්බුවකුත් නෙවෙයි. නමුත් අපි ඒ වෙලාවේ හිතන්න ඕනේ. මම පස්සේ හිතුවත් ලංකාව මිනිස්සු දාන්න පුළුවන් කියලා මම කරනවා. ඉතින් ජයන්ත කිව්වේ ඒකමයි. අවසාන මිනිත්තුව. ඔබට යමක් අපිට මගහැරුණු ඔබට කියන්න තියෙන යමක් කියන්න අවස්ථාව දෙන්න පුළුවන්. මගේ අදහස නම් අපි ලංකාවෙන් පිට ලංකාව පොඩි මාකට් එකක් ගත්තොත් බිස්නස් එකක් කරද්දී අපි පිට බලන්න ඕනේ කියලා මට හිතෙනවා. ඒකෙන් අපිට මට හුඟක් බෙනිෆිට්ස් ආවා. ඉතින් මම ඒක ස්පෙෂලි IT පිට බලන්න බය නැතුව කියලා තමයි මට කියන්න තියෙන්නේ. අපි ඔබට බොහොම ස්තුතියි අතර ඇත්තම මේ සාකච්ඡාවට පැමිණීම සම්බන්ධයෙන් අපි අද බිස් 24/7 සාකච්ඡාවෙත් සමු ගන්නවා. අපි අලෙත් මෙවැනිම සාකච්ඡාවකින් හමු වෙමු.